ඔබැහු යි ආධ්‍යවේදයකුණ එකෙත් මට එම සැලසුක් නතිබුණේ නෑනාලකයක එක හම්බයක්. උත්තුමම සහෝදරාත්ම පුදම ලංගතු බවකින් මව පි ම පොඩිගමට වි හතයි විසි හයක් විසියතක් විතරව. ආර්්‍යවේදී හැම දෙයක් වගේ මංහිතින් තමයි මං එතනින් පටන්ගත්ති. ර වැරදනුත් සමමාවිදනව හම අස්ථති පුුට හල සේවත් වැරදිල සමවිදල තියනවා මහිදන්න පි ිේ ප්‍රධානම විදායකන ධාරයයට පව ල්ලසන සිදුන ස්ථාවත් යවවා. මාධ්‍ය ආයතනයක සංස්කාරකවරයා සහ පාලකයක් දෙනෙක් යුතු කියල. දැඩිපාලකක් හොඳ මාධ්‍යවේදියක් වයයි කියලම විවාස කර ය දිනායකත් වෙලා කරමින් හිටියේ යුද්ධය ගැනපාශවයම කරනු ඉදිරිපත් කිරීම. පේ කාරිපාරය සිංහල ජාතිකවවාදී වුව අව නාලිකාව පත් මේ. පතිෙන්දි තමයි මේ කොටිහඩ නැතම් බොරු බේගල් සආයතනය ඒ වගේ කියන එකක දේවල්වෙ යුද්ධය අවස්සාන මුොහුත දක්වාමත්. සැටලයිට ෆෝන් වලින් පවා අරගෙන Lටය මතය. අනිපාශ්වය මතය නියෝජනය කිරීම ගටේ ලංකාවේ ප්‍රධාන නාලිකා ප්‍රධා මාධ්‍යායතන සියල්ල එක පාශයක් විතක් වාතාකරදි අපේ අම්මලතාත්ල මතක් කළද මයිීමල්ලෙවන් නැකල් ලියුම් වත්ය කරන්නේ. සන්දේශය අන්තිම වැඩසට අහනේදී එදාරාජ පක්ෂාලනය ඇමතිවරෙ හිට වෙලා හිටපු දියගුණසේ කර කිව්වෙත් අපිත් බැන බැන හරි ඒක හුවයි කියලා මොකද. එල්බේක හැරි මක හැ කියපු නිවස්ටික එකත් ඇත්තද කිය ැනගන්න අපි මේ හල බැලව ය නි සාාවවරලක එහදකුත් අයින් මාධ්‍ය ආවර්ජනා තුළින් අප හඳුන්වා දෙන්නේ මාධ්‍යෂේත්‍රයේ සුවිශේෂී මතකයන් සහිත අදදැකීම් බහුල ඇසූ පිරූතැන්නඇති මාධ්‍ය චරිත. අප මේදක්වා හඳුනාගත් චරිතවලට වැඩිය යම් ආකාරයකින් වෙනස් මාධ්‍ය චරිතයක් අද මගේ ආරධජ්‍ය බවට පත්වෙනවා ඔහු සරෝජ පතිරණ. සරෝජ පතිරණ කියන්නේ ජාතියන්තර මාධ්‍ය ලෝකයේ සන්නාමයක් විශේෂයෙන්ම සිංහල කියන්න ලියවන ලියන අසන ප ප්‍රේක්ෂකයන් අතර සන්නාමයක්. ඔහුගේෙන් නමත් BBC ආයතනයක් එකන එකට බොහොම සමීපව සම්බන්ධ වෙලා තියනවා. අයිබෝන් සරෝජ අයිනල අපි අපට ආරංචි වනාා මේ මෑතක ඉඳලා ඔබ තවදුරටත් BBCBC නෑ කියල අවුරුදු විසි පහක සමීප සම්බන්ධතාවක් මෑතදි නිම උුණා කියලා ඇත්ත දෙක. ල ඇත්තරම කියන BBC නැහැ නෙමෙහි BBC සිංහල සේවේ ම තවදුරටත් නැහැ මකදේ සම සම්පූර්ණ BBCBCම දොර මට වැහිල නැහැ. BBCබ සිංහල සවය ලඩනේ මූලස්ථානය විදිර පවත්වාගෙනකි ඒ ශාකාව දැන් ඉදිල්ලිනුවට ඉන්දියාවේ දිල්ලියාගනුවට රැගෙනයාමය සල්සමක් තියෙන නිසා තවදුරටත් BBCබ සිංහලසේවයක් ලන්ඩ නුවර නැ. එඒනිසා මට සිද්ධ වෙන්න වනා එනිසා මට සිද්ධ වුණා. ගේ තවත්හ සහෝදර සමඟ බිවිසි සිංහල සේවෙන් අස්වෙන්න්න ගැන මට තිබුණේ විකල්ප දෙකක්. එකක් දිල්ලිනුවරට BBC සිංහල සේවය රැගෙන ය අවස්ථාවේ අපිටත් කැමතිනම් ඒ සඳහා ඉල්ලුම් කරන්න ඉල්ලුම් කරොත් ඔබට ප්‍රමුකත්වය ලැබෙනවා ලැබෙන තෝරා ගැනීමේ ක්‍රියාමේදදි ක කියලටම දැනු දිලන ති එනිසා අපි තිේන්දුු කර අපිට දිල්ලිනුවටයන්න ැ කිය. ඒත් එක්කම අපිට සිදුනා සිංහල සේවෙන් අයින්න මං සම්පූර්ණ BBCත් නොන කියලා කියන්නේ මාස තුනක විරාමයකින් පස්සේ BBCි. ඉංග්‍රීසිය අංශවලට ්‍රීලන්ස් මටමෙන් සම්බන්දරීම හැකි මට තියනව ොරට යුදතුවල තියවා ආරධදු නවත් තියෙන. අ මේ කතා කරන්නේ දෙදස් බිසි දෙකේ ජනවාරි අග. දමී ොහොතේ BBC සිංහල සේවයක් එතකොට තියනව නම් කොහොම දේක පවතින්නේ මිය අස්ථාවේ බ.බි සිංහල සේවය පවත්වාගෙනයන්නේ ශ්‍රී ලංකා දලා කොළඹඉදලා කොළඹ ඉන්න අපි සහෝදර සහෝදරියො තුන් දෙනෙක් තමයි සම්පූර්ණ බරපැන අධිමෙන් ඉන්නේ මේ අවස්ථාවේ වැඩබලන සංස්කාර්කවරය හැටට වැඩ කරන්නේ රංග සිරිලාල් ඒ වගේ අප ීඩියෝ නිෂ්පාකවරයා විදියට ශර්ලි උපුල් කුමාර වැඩකරනවා ඒවගේම අමන්ධාපි සූරිය තමයි මාධ්‍යවදියක් විදිර වැඩ කරමන්න ඒතුන් දෙන පමයි මේ මුොහොතේ ි සිහලසේ වෙඉන්නේ ඇතුන් ෙනමීන ලංකා. BBC සිහල විශෂ සන්දේශය කියන නාමයෙන් ඉස්සල්ලාපි ඇහුවා කෙටි තරංග හරා ඊට පස්සේ දේශීව නැවත විකාශය කිරීමක්කාන්න දේශය ශ්‍රී ලංකා ගුවන්නජි සංස්ථාව හර හා පසුව සිරස FMම් හරහා ඒ වැඩසටහන මේ අපට අහන්නට ලැබුණා. එවගේෙන මෑතකදී සාකච්ඡාවකද ඔබ කියලා තිබුණා එදත් අදත් හෙතත් කවදත් ඔබ Bීවිසි මාධ්‍යවේදියක් කියලා. ඒ ඇයි. ලක මොකද මම කවතවත් ජනමාධ්‍යවේදෙක් වෙන්න ප්‍රාර්ථනා කරපු හෝ සැලසමක් ඇතුව ගිය ගමනක් තිබ නෙනැහැ. ම ලන්ඩනයට ගිය මගේ උසස් අධ්‍යාපනය තවතුරරත් අධ්‍යාපනය සහා, අධ්‍යාපන කටයුතු සඳහා ලන්ඩන් සෞත්්‍යෑන්ක් විශවවිද්‍යාලයේ ම අධ්‍යාපනය හදත් නවදිය තමයි මට හැකියාව ලැබෙන්නේ. එක අනි මම මංහිෙන කලනු සඳහන් කලා තියෙනවා රාවී සුනිල්ජායසේ කර හඳුන්වල දෙනවා. ඒ අවස්ථාවේ සන්දේශය නිෂ්පාධකවරේ කැටියට හිටපු නන්දන විල්වත්නට මෙන්න මෙහෙම කෙනෙක් ඇවිල්ල ඉන්නවා. මෙයාටත් කැඳවල පොඩ්ක් යාට වැඩ පුළුවන්ද බැදිල බලන්න කළ. ඒ ආරධනාව මත තමයි නන්දන මට ආරධනා කරලා ප්‍රියත්ලියනගේට හඳුල දෙන්න මාව ති ඇෙද ්‍රියාත් ොඩිට පරිවවාර්නය කර ේ පවත්න ලබල නිවස ගැ අප නි වස්්පලටිනට ෘත්්ති දහයක් විතර වගේ අටක් දයක් විතර පාවිච්චි කරනවා. ඒක ප්‍රෞත්්ති පේමේ නිියවස එකක්. ඒගේම පිස් පපච් කියලක ඩස්පච් කියන්නේ ප්‍රෘත්තිය තබතුරටත් පොඩ්ඩක් වැඩියෙන් විතරාත්මකවය ගැ නිවස්ස එකක් අපිකිවත් පරතියක් වෙන්නපුලළට ේඩුවේ. ඩස්පච්චක විනාඩියක් වෙන්නපුළල ඒයගේ දෙක තුනක් පරිවර්තනය කරන්න මට දුන්න. ඉතින් ඒ කියන්නේ පොඩි සරද ටෙස්් එකක් මොකදඒ මාව ආතනයට බඳවාගැනීම සමුකසාකච්චාවක්කෝ පරීක්ෂයක් නැමයි ඒ ප්‍රලාන්ස් ගැනීම සඳහ තිබුණු සම්රීක්ෂණය මොන අවුරදධද. ඒ දස් නවස අනු හය අගෝස්ත මාසේ. ලඩ අනුහය පෙරවරිමාස බ ලන්ඩන් ගේ මං අහලතින ටට නිකම්ම නිකං ශිෂය ැතිරනෙමයි. ඔබ ඒ වන විටත් විදුලි ඉංජිනේරු වෘතිකේ. ඔබ සෝවිියදදේශයට යනවා සෝවිියද්දේශය පවතිද්දි ශිෂෂත්වයක් මත ඊට පස්සේ වසර ගණනාවක් එහි උත් අධ්‍යාපනය හධරනවා ඒකන යමක් ැතින් කියන්න පුළුවන්. එදස්නමසය අසු නමේ අගෝස්තුමාසි තමයි මම ොස්කවනුවරට ලඟාවෙන්නේ සෝවිදේශෙන් ලැබුණු ශිෂත්වයක් මත නාලක ඔබට මත්තකඇති හුඟක්තිනාට මේ හනායටත් මතකඇති දවස්සල සොවිද්දේශය වසරකට ශ්‍රී ලංකාව ශිශිෂාව එකසිය පනහකට විතර ශිෂ්ත ලබා දෙෙනවා.ඒ නඩක් පමන ආණ්ඩුවෙන් අඩක් පමණ කොමිනිස් පක්ෂය හහා. ඇති මට ආ්ඩුව හරහයිම ශිෂත්යක් ලැබුණ ලැබිලා මොස්කව්නුවරට යනකොට මොස්කව් එ වෙන පරත්මගේ අයි අත් තිබලිනුවර ජෝජ්‍යාවේ තිබිසියංග නුවර අධ්‍යාපනය හදාරමෙන් හිටිය. මාව යොමු කළේ මොස්කවනුවරින් දනිස් කියන නගරයටට යොක්්‍රේණී. හැබැයි අයිඒ වෙනකුට මොස්කව්නුවට ඇවිල්ලා අධ්‍යාපනමාත්‍යංශයට ඉල්ලුම් පතක් කියමු කරලා තිබුණා මගේ මල්ලියයනවා මල්ලිත් තිබි සිවට යම කරන්න කියෙලා ගොල්ල හොම ඒවට සලකා බලන සල කබලන ඇතරම ඒ වගේ ඒවලට අවස්ථාව දෙනවා. නිසා මාව දනිස්නුවට ඇ වෙනුවට ගුල් මාව තිබලි සිනවට යව ජෝජාව. ජෝජයමන් අවරුද්දක් ගෙන ගත් සොයානු භාෂාව. සම්පන රුසියනු භාෂාව පමණ. අපකට කියන්නේ පද්ගතවී තෙනිි කකල්තියත් කෙලා ගැන්නේෙ ප්‍රිපරේ කකට. අවුරුද්ක් සම්පර් භාාව පමණයි. එ භාෂාව ඉගෙන ගත්තර පස්සේ මට හැකිියාවත් තිබුණන අවරටත් පිලිසිනුවර රැඳී සිටින්න හෝ එහම නත්තම් වෙනත් නගරේක උසධ්‍යාපන හැදැරීමම් සඳඉල්ලන්න. එති මම යුක්‍රණය කිය වගනුවරට යන්න කැමතියි කියලා දැනම් දුන්න. ඒ බලධාරී අධ්‍යපන බලධාරී නවස්ථාව. ට අවස්ථාවල පාත්තුුනැති. එදා ඉඳලා අනු හය වෙනකං අසු නමේ හිදලස් අනුව වෙනකං තිබලෙ සිහිටිය. අනුවේඉදල අනුහය වෙනකම් කියව නෝර කිවාගනුවර මත්්‍යපන ඇද. දැන් ඔය තීරණත්මක කාලයක් සෝවියත් දේශයට. ඔබ යන්න සෝවියත් දේශයට ඔබ එහ ශිශ්‍යය හැටියට ඉන්න කාලෙ සෝවියත් දේශය බිඳ වැටිනම්. ඒ හරහා සමූහාණ්ඩු පහලවක් වෙනවෙනම ස්වාධීන රාජ්‍ය බවට පත්වෙනවා. ඒ මතකයන්මුණුවන්. ඇතනම දැස්නම සැස්සුන් නමේ මම ගේ සෝවියද්දේශයට. ඊට පස්සේ සෝවිදේශයේ පාන්තරාජ සමූහාණ්ඩුවක් වන ජෝතියාවේ උසියනු භාෂාව හදරලලා ඊළඟට යුක්්‍රීණය කියන්නත් ය කියලා යන්නෙත් රටකට නේ යුක්්‍රයණු සූහහාන්ඩුවට. ඒ අවස්ථාවත් අනු එකේ දි තමයි සෝවවිදේශ බිඳදවටින්. හෙ සුවවිදේශ බිඳවැටීමත් එක්කම ඇතරම පි ංගැි විරක් ලංකා විතරක්න ේ සෝවිදේශ. බොහෝ විදේශික ශිෂ්‍ය ශිෂාවට ඒ වගේ විශ්ෂත ලබාී තිබුණ එක සම්පර් ගැනන්නේ කලු සුදු රතු කළු මේ ගැන රතු කහ මේ හැමෝගේම මිස්්‍රණයක් තිබුණ අප විශෂ විදාල වල මුමතියි කඩා වැටීමත් එක් සෝවි දේශ බිඳ වැටීමත් එක්ක මෙ හැම විදේශය ශිෂෂාවක්ම බරපතල ගැටලුවලට මූුණ දුන්නා මොකදැ යුක්‍රේණය උදාහරනයක් විදියටට යුග්‍රීණයට අවශ්‍ය වුණ වෙනත් රටවල්ල එක රාජතාන්තික සම්බන්ධතා ඇති කරගන්නලටින්. ක කලරට ඊට කලින්ති බිලන්න හැනේ තොට නිසා එගොල්ල කළ එක උපක්‍රමයක් තමයි මේ ශිෂෂත්ත තවදුරටත් වලංගු නෑ කියල පොඩි එක උපක්්‍රමිකදකේ ම නැතුව ඇතර මෙහම අපි ේලන් ත්සාහයක් තිබෙන නෑ අපි නමුම අපිට බයහිතුනා ැ අපිට දැමකද වෙන අපි එතෙක් අපිට ශිෂෂත්ව මුදල් ගියෝොමින් තිබුණ. අපේේ හස්ටරලෙක අපට ොමි ද. අපිට අධ්‍යාපනය නොිල ලබාදීලා ශිෂත්ව මුදලකුත් ස්ටින්ද එකක් රූබලන්ුවක ගියොමන් ඉට. අපි හිතුුණ ැ මේකින් පස්සේ. අපිට ගෙවන්න වේයිද මේ රට අප අධ්‍යාපනය මේක රැඳ ඉන්නන්නේ වග කියල්. හිද ඒ නිසා මම ඒ අවස්ථාවේ වෙන කොට ංහිතනය අවුරුදු කහිපයකට පස්සේ යුක්‍රණය යුක්‍රය ශ්‍රීලංකාශි සගය සබාපති පද විට පත්වන එතෙන්දි ම. ඒ ව න්දුවට ල් ම පත් ල ත ොට චන්දිකා ඩානයකුමතුන් තම නදිපතිනිය ගැන සලකා ල ප ගැ නු පපිත හිත. අපේ ප්‍රශ්නය ගැන තල යක්්‍රන ක සාකච්චල ඇතරම ඒ පි ො ලැ ැබ ැ ල ක ර ප වර ට පතිවර පිදියට හිට. ඇතරම එහෙම තර්ජනයක් ආවට එහම ප්‍රශ්නයක් ආය ආණඩුව අපිට අත්ති කලෙනෑ. හැබැයි ආණ්ඩුවෙන්නෙමයි විදේශය ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැටියට අපි එකක් ජාතිවාදය නැගීම. රට ෝව්‍යදේශබින්ඳ වැටීමත් එක්. ඒවාගේම ඉරටවල් වූුණන පෑ ආර්ථික අර්බුද නිසා අපේ අපි පහර කෑම්වලට ලක් වුණ සහර ශිෂ්‍යශිෂාවන් ගාතනයටට ලක් වුණා. ඒ ලංකාවන ශෂයන් මැරදි හැමත් නොත්ටව වල ශිෂන් ගාතනය වුණ අවස්ථාාව තිබුණා මැරකල්ලි මෆයා කල්ලි මතු වුණ සම්පූර්ණ අවුරුදු දෙකක් ඇතුළත් දෙකට පස්සේ අපි දැක්කෙ නාලක අර සෝවිදේශයට චොක්ලට් කොල්ලො කියලා ආදරෙන් කතා කරකපු මිනිස් වෙනුවට. නැත්තං රාජ් කපූර් කියලලා මද ඉන්දියාවවෙ කියෙලද මහමගක්කය කියෙන හිති. රාජ්කපූර් කියලා ආදරෙන් වැල දෙගත් නැත්තං ඉන්දිසිදුවක් කියාගෙන පිට සංග්‍රහ කළ මිනිස් වෙනුවට. එක පාට සියල්ල වෙනස්ස නෑ මිනිසු හිටියක් නො බොහෝ දෙනා වෙනස් වවෙමින් යන බව ආර්ික ගැටදත්තෙක් සංක්‍රමික විරෝධයක් මතුවම සංක්‍රමණික විරෝධයක් එක්දස්නසේ අනු හයේද ඔබ ඔබ උපාජධාරීෙක් වෙන උපාදය සම්පූර්ණ කනවා විදුර ඉජිනර් බව පත්තනවා. කෙති කලකට ඔබ ලංකාවට ඇවිල්ලද ්‍රචා්‍යයට යන්නේ නෑම ලංකාවට වෙෙනෑයි අවස්ථාවේ. මගේ උපාද සම්පූර්ණ කරාට පස්සේ එහෙමම මම ගියා එගලන්තේයට. එතෙක් වරින් වර ශ්‍රී ලංකාවට එමෙන් යමෙන් හිටිය. න ඒ අතරරි නාලක කියැන්න්නේ මං විතරක්නමේ බොහෝ දෙ විශෂම ග්‍රේෂ්ණ රිත්තුවේ ලැබෙන දීර්ගණනිවාඩේදී බිතාාන්නයට එන්න පුරදවෙලාටිය. මමත් ඒේවගේගැන එකගැන් අපිට නිලවශයෙන්. ඒයා ක වර කියයා කරන්න හැකි අවතිබන හැන මුත් ශිෂ්‍යන් ප්‍රදේශශේෂාවන් මේ විදිහයට ඇවිල්ලා බොහොමම සරල ආපන ශාලාවල් වල නැත්තන් කඩවල් වලහෙම වැඩ කරලා. ඒ ග්‍රීෂ්ම නිවාඩුව කාලේ ඉතුරු කරගන්න මුදල සවිය දේශය ටරර්ග ගිල පොඩක් ර ුට ොඩක් හොඳින් ජීවත්වීම හැක කම දාගනැති මතේමයි පරිවර සමහර ්‍රශ්ණ ඩුවට ලන්ඩන් යනවා ම යිලඟ නිවාඩුවට ලකාවටනේ වගගේ. අනුහ යේද ම කෙලෙම්ම ඉවර කල්ලලා ඇිය එගලන්තෙරයිකි පිතන්ටගේ ඔබට විදුල ඉංිනරුවරේ හැතිට ඒක්ෂේත්‍රය රැකියාවක් හොයාගන්නට හැකියාව තියෙද්ද. ඇයි ඔබ BBC. වගේ ආයතනයකට මාධ්‍යවේදිය හැතිට සම්බන්ධ වෙන්න තත් කරන්නේ. ම හිතන්නේ විදුරි ඉන්ජිනේර්ුවක් හැටියට මං අධ්‍යාපනය හද සමාර කලාට මට හිතෙන්නේ මට ඒ එක ගැන ලොකු උනන්දුවක් තිබුණ නෑ කියලා. එහැන මම, ඉන්ජිනරු ෂස්ත්‍රයෝ ැතැන් අපි කියන ඩ විච්ියෝ සල් ෆෝ . අතේ පයි වැඩ කියන පැතිවලින් මට කවදාවත්හම ලොකු දක්ෂතාවයක් තිබුණ නෑ නිපපුනෙක් නෙමේ. ලියන කිය දේවල් ගැ ඇතරම ම පොඩිකාල්ලින්ඳදල මහිර පත්තරේයට වගේ පොඩිපොඩි ලිපියවම වලියල තිබුණ ඒවගේම මංහිතන මගේ පලබුණු පලවෙෙනම ලිපිය තමයි පාසලේ විද්‍යා සංගරාවට. ගැෝට්‍රිපියපකේෂන් ගැන කරපු එකේ වෙලා අපේ මහපොල සර ප්‍රදශන ඇත්තිබනඒ ප්‍රදශනයට මමයි තව යාලුවෙකු එකතු වෙලා මේ චලය යලි පිරිපහතු කළලා බෙදා හැරිමක්කමයාත් ගැන මේ මහපොලට අප ආකෘතියක් සකස් කළ යකෘති ගැන ම මියකු ආටිකලෙ එක තමයි මගේ පලවෙනි මාටිල. ඒ අතර දැන් අනිත්මිත්‍රය මේ වෙන ප්‍ර මහාචාරයවරෙක් දිශාකීති සුරීර. එතකොට ඒ අතරම මිහිල පත්තරෙත් මම සමහර ලිපිඵල කලා. එකක රටවල්වල තානාපතිකාරයාලවට ලියම් යවල. ඒ රටවල්වලඒකාලනන් ඉටනට කියල දක් න ද න හොගතන ගොල්ලන්ගේ ලට්ටග ටවල්ගෙන රටවල් ගැන ලිපි පෙලක් ිපලක් සම්පදන කක හර පත්තරේ ිය ඒක පොඩිදේවල් හොක් ම කියියලන හැයි එක ම කියන්නන එක ම ඇතම කරේ කොපිකිරීම. කොපිකරමගේ අයි අගෙන්. මගේ අයි අතම ඒ වැඩක් කල. ඔය පත්තරවට ියන යම දේ දේවල්. එතකොට අයියා මට අවුදදු දේක කලින් සෝවියත් යුුණේනක ගියාම සමයි ම අයිය කර පුදේ අනුකර්ණය කරන්න පටන්ට ඇතම අයියා ලේකකයක්. අයියා පරිවර්තකයක් ලේකෙක් ෙටිකතා ලියල තියෙන මඇති දරුවන්්ඩාව ගැන හොටල් රුවන්ඩා පපුොත්ත පරිවර්තනය කළ මොක දෝගෙන සමන්ත පතිරන්න. එතට සමන්ත සමන්තව තමයි මගේ අයව තමයි මම අනුකරණය කරේ යාගේ අඩිපාරයමින් තමයි මම මේ ලේකන කකාවට පැතරිය න ෙැ ඔබැහු ඇයි මාධ්‍යවේදයකුණ එක මට එහම සැසමක් නතිබුණේ නෑ නාලකක එක හම්බයක්. හැබැයි ඒ ගියතන මම එචොයි කලා. මට මට ලැබුණේ අපපූරම පි කැනේ මකක මන් කියන්න ඕන. ඒ අවස්ථාව මම සම්බන්ධ වෙනකොට හිටියේ හය දෙෙනෙක් ප්‍රියත් ලියනගේ සංස්කාර්කවරය දෙවනි අවිදියට හිටිය ජේ සම්පාධක චන්දන කිති බන්ඩාර. නන්දන වීරත්න ඒවගේම රෙඩ්ලි සිල්වා ඊට පස්සේ උපාලි ගජනායක සහින්ද්‍රරාමණයක මේ හය දෙනාම පුතුමම සහෝදධරත්ම පුදම ලංගතු වාවකින් මවපි ම පොඩි ම හතයි විසි හයක් විසියතාක් විතර වගේ හරි මාදරයෙන් මවපිළිගත හරි මාදරෙන් මට කියල දුන්නා මේ මාධ්‍යවේදේ හැම දෙයක්ම වගේ මං එතනින් මයි මං එතනින් පටන්ගත්ත ඉවර කරන්න එත ඔබ නවකේ කැතිට BBCBCයට සම්බන්ධ වෙනවා BBCBC සිංහල ටීම් එකට ඒ තීම් එකේ එහිට පොහැම දෙෙනම අදැකීම් ඒ වනට ඔබට වැඩේ තිබුණු අය. සාමාන්‍යෙන් අපි දකින ලං ලාංක මාධ්‍යවේදීන් අතර මේ ්‍රේෂ්ටයන්්‍ය කියන අය නවකයන්ට හිරිහර කරනවා කැනහිලිකන් කන්නවා. ඔබ BBC සිංහල ටීම් එකට සම්බන්ධ වුණු අවදයේ ඒ වගේ අධදකීම්ට මොන දුන්නත්. නවකේ කහැටියට මට එම කිසිම ගැටලුවක් වන්තු වනන්නේනෑ අවන්කෝම කියැන්නවන හලා තියෙනව ලංකාව මාධශෂේත්‍රවිතරක් නෙමේ බොහෝශේතවල් නවක්කයන් විදියට සම්බන්ධ වනායට ලැබන්නේ බොහොම බොහම මුහ දෙන සිදුවන්නේ බොහමටුකක්දැකින් වට කියලා. මට ලැබුණ එකම කටුගක්දකීමඒ කාගෙවත්ටීමක කාගවත්වැරත් දක් නෙමෙ ගැනේ මාසක ප්‍රත්්මහහිෙන මාසක අෞද්ධකට වගේ කාලයක් මට කිසිම දීමනාවක් ලැබුණනනෑ ඒක තමයිඒ එක කටුකක්දකිමක් නෙමේ එ ඒතිබුණ ඒ අවස්ථාවේ ඇතිබුණු සිිස්ටම එකත් එක්ක එතන කිසියම හෝ ගෙවීමක් කරන්න ඕනෙ නම් ඒ සඳහා මම ගුවන්විදුලයට සම්බන්ධ වෙලා ගුවන් විදුතුලිය පොඩිහරි පොඩිටහට පඩිහ රි දාකයක් දියුතු තිබන ම තමයි වෙලාව ඒතිබුණු සිිටම එක වැරදිදයේ සිිටම එක නමුත් ඒක එක වෙනස් කිරීමේ හැකිියාවක් තිබුණ නෑ කියල මට හිතෙනවා. ඒක අ ඇත්තර. හෙම නැතුව දැන් ඔබෑහේ නවකෙක් විදියට මට පිටි තිබු දකර නලක ඇත්තරවනෑ ම අපේ තිබුණ ඒකාලේ අපි ආයතනයම පොඩි මදුවිත ක්‍රත් සම්බන්ධ වෙනවා. ඒ වගේ මුළු ටීම් එකම වරින් වර දවස දවස බෙදාගෙන කෑ අරන්ගෙනක් කෙනෙක් හයදනාට කෑ අරගෙනනවා. ඉතින් මමර ඔබ දන්නවත්දන්න ඔබ ඔට මතකෑ තිබ දන්න ඇති ටේ් එක අග කාපාටයි මුල අග රතුපාටයි මුල කහපාටයින අපි ටේ පෙඩි කර කාල ෙතව ඩු ගන ඒකවත් ම දැනගෙන හිටියන. ඒයල් ම ඉගෙනත් ඒතනගේ හැමතින ගැන උදහනැකටව ඉන්ද්‍රනා රාමණයක අතිශ්‍යය සුන්දර කටහඬක් සහිත නිවේදිකාවක්. ඇයමා කැඳවාගෙන ගියා සමහර සංගීත ප්‍රසංගවට පවා අපි දෙන්න එකට ඒ සංගීත ප්‍රසංග ඉදිරිපත් කරන්න වික්ට රත්නායකයන් එක මට මතකයි. එඩ ජයකොඩිය එකක්කමට මතකයි උපාලි කචනායක න්ද සන්දනකී බණ්ඩාරය නන්දන වරරත්න ප්‍රියත්තේ සියලු දෙනට මනායකත්වයදෙමින් රෙඩ්ල සිල්ල ටික කාලාය පිත්තකේටේ මේ හැම දෙෙනම මට කිසිම් දෙයක් උගන්නන්නපු සහ කර ගොරුහරුකම් දුන්න බැන්න බැන්න වැන පවස්ථා තිබුණ හැවයි බැන්නේ තවහකට නෙමේ ම හදාගන්න ඕනේ මොට උගන්න ඕනෑ කියන අනු හයේ ඉඳල්ලා ඔබ ීවිද භූමිකා රඟදක්වමින් සිංහලට ඉම් එකේ ඉන්න. පූර්ණකාලීනව සේවයට බැඳන්නේ කොයි අවස්ථාවද පුර්ණකාලන්න සේවයටට බැඳෙන්න්නේ ව තන දස්කේ අවුරුත්තිේ හරි ඒ දක්වා ඔබ ්‍රලාංස කෙක් හැටියට නිදහස් මාධ්‍යවදිය හැටරදේ ඒ වන්න තුරු ඉන්නේ. ඇත්තටම නාලක ඒ වන ඒ වන කොට පර්ණකාලිනම කොන්ත්‍රත්ව ලැබෙන්නලින්ම ම පූර්ණකාලීන වැඩ කරන්නටන් ගන්නවා නමුත්. ඒ හම ක්ෂ ට ජ්කක් තියෙනවාන ඒදේවල් එ අ පූර්ණ කාලින්න කොන්ත්‍රාත්ව දෙන්න හැකියාවක් නැහැ සෑහන කලක් යනකා. නිසා පළුම්වලට කොත්‍රාත්තුව ලැබුණේ මට මතක විදි දස් දෙකේදී. එතෙක් න් ෆ්‍රීලාන්ස් කියනක අදහස වෙන්නේ සතිකර සරයක් නත සතති දෙෙකට සරයක් නිතන් ඔන්නත් සතිකරද නමුත් මහිතන්නේ අවරුද්ධට එක හාමාරකර අවෞුද්ධෙකරතර පස්සෙදල ම ද වස් පහමිතන වැඩ කරවා. කොත්‍රත්වක් ලබන නෑ ලැබුණ නැතේ දෙන්න හැකියාවක් තිබුණ න යතය කරකු නි ඒ ප්‍රියත් ලියනගේ ඔබ රිකුට් කර පුද්ගලය ඔබ බඳවාගත්තය ඔොහු ඔබේ ටීම් ලීඩ හැටියට දෙදස් දහතුන වෙනකං හිටියත්ව හු සිංහල සේවය සංස්කාර බනවගේ චරිතයද මම දකින ප්‍රියත් කියන්නේ හරිම සුන්දරඒ . කෙනෙකුගේ වේදනාාවද්දී හදවත තෙත්වෙන ඒැනෙ පුදපත්ෙන ලියනක කියෙන පුද්ගලයි පියත් ලන කියන මාධ්‍යේදිය ේගේම මම හිතන්නේ කියැන්නේ. අපි ගොමට කියන්නේ BBCBC වගේ ආයතනනාලක එ කලාට විවේචන අතිල්ලවන්නේ නිසාබින්දිිත්‍රයාගේ පාශ්වය පැත්තෙන් තමයි පත්ත තමයි බර යන්න හමැතුව. අදී පතිවාදී අමාධ්‍ය කල්පය නැට අණ්ඩුවට හෝ නිල්ධාරීට හෝ වෙන කාට හරි වෙනුවෙන් පැත්ත ගන්න කෙනෙක්න අප රන්තරය විින්දතයාගේ පැත්තගත. ප්‍රියත් ඒට ඇතම එක සංකේතය. ප්‍රියත් කාගහති වේදනාවකද යායට වේදනාව දැන්නවා. ඒවගේනතම හැබ එකක් ප්‍රියති ගැන්ුවනෑ. අනත් අයි මට උගන්නනවා ප්‍රියත් බලාගෙන හහිටිය. හැබයි ඒ උගන්නල මේ බිඳුවෙන් පටන්ගත්ත පොඩි එක හැදෙනවා ය ආසාවෙන් බලාගෙන හිටිය. ලොකොට ගන්ව න ගැනුව නැතිවුණට කො අදර්ශයෙන් ද අආදර්ශයෙන් ආදර්ශය මම කියන්නේ ඇසු පිරූතැන් ඇතිවා සිනමාශේත්‍ර ගැන ගැහන් ඕනම දන්න ලංකාව ගැන ශේත්‍ර ජා්‍යන්ත මාශේත්‍රගෙන හැත්ත ඇ ල ව දේශපල ගැහන්. අනි කාටත් තිබුණ ඇති මතකයක් ප්‍රියට තිබුණා ඒගැන්නේ මම ම ම හැමදාම දකින්නේ ඇවිදින විශ්කෝෂයක් කල් හිතපු ගමගර පසුවත් ප්‍රටයි ගුණට පසේ අපි හමුමල් කතා කරන අවස්ථාවලඋලින් සමහර දේවල් මත කරන මයිලායි මැසක එකගැන පත්නාම මයිලයි සමූල ගාතනය ගැන අහන්න ජාත්‍යන්ත්‍ර දේශානයහන්න ඉරහකේ ඉරකයක් ක්‍රමේය අලුදධයක් මක කියන් ඉතිහාසය තිබුණ දේවල් ගැන නත්තම් සිනමාශේස්ත්‍රයේ මෙ ඉතිහාසේ ගැන කලාව ලංකය කලානි මේ. ජාත්‍යන්්‍ර කළ ඉතාමත්ම දක්ෂ පොතපත හොඳින් කියවන කැනෙ තමන් කරන දට කැපවුණු කලාවට ලොකුවාආදර ඇ තිබුණයාගේ සිනමාවට බොහොම කැමැත්ක් ඇක්වා චතපට තිරනාටක රචකයෙකුුණේ ඉතින් මම දකින්නේ පුද්දුමම ඉතාමත්ම යහපත් සුන්දර මිනිසෙක් ඒ වගේම අතිශ්‍යය දක්ෂ ජනමවාදධවේදෙක් හැබයි නාලක ම හෙමත් කියන්න ඕන මංහිතනෝ ඒකත් පොඩි ප්‍රශ්නයක් විවේචනයක් විදර තිබුණුදේ තමයි ප්‍රියත් හොඳ කළමනාකරුවෙක් නෙමයි කියන එක. හොඳ කළමනාකරුවෙක් නෙවෙයි කියලා කියන්නේ පාලනනාධිකාරය හිතන විද හොඳ කලමනාකරුවෙක් නේ නැයි කිය එක. පාලනනාධිකාරියට වනුනේ ටෆ දැඩි පාලකේ ත්‍රියත් දැඩි පාලකයක් නෙමේ. මම හිතනවා ප්‍රියත්කය නෙමේ මක කිහිපු වතාාවක්ම කියකපුදයක්. මාධ්‍ය ආයතනයක සංස්කාරකවරයා සහ පාලකයා දෙදෙනෙක්වියතුයි කියලා. සංස්කාරක කියන්නේ ඒ නිර්මා නිර්මාණයක්යට ඔහුට ඔහෝ ඇයට තියෙන්නේ නිර්මාණයදීම ඒ නිර්මාණය උපගැන්නීම. පාලකයකුට තියෙන්නේ ආතනය පාලනය කිීම මේ දෙක දෙකක් අමාරු තමයි නමුත් ඒ දෙක මංහිතන්නේ දැඩි පාලකයෙක් හොඳ මාධ්‍යවේදක් වයි කියල මං විශවාසක නමුත් BBCබ ආකෘතිය තුළ ඔය කාර්යන් දෙකම එක පුද්ගලයගෙන් ඔවුන් බලාපොරත්තු වෙනවා සිද්ධ වයි කියලා අනිවාරය තමයි ගොලාපු එක අනිත් භාෂාෂේවලටතත්ත එහෙමද හැම භාෂේවට හැම භාෂේවලට විතරන්නවෙ සමස්ත .ේ එකේ කියැන්නේ ප්‍රධාන විධාකර ධාරයා තමයි ප්‍රධානම සංස්කාර්කවරය BBCේ ඔටේ ඔහු පාලකවගේම උතමයි ප්‍රධන් සංස්කාර්කවරය. ඒ දෙ රෝල්ස් දෙක් බාට පත්ති නෙනහැ නමුත් ඒක තමයි යථාර්තය. BBC. කියන ආයතනී පුරුල් චිත්‍රය දැ අපි බොහෝ දෙනෙක් BBC. සම්දේශය BBC සිංහල විකාශයන්. ඇත්තම් එබඩවිය ඇසුරු කරන අය පවා මේ සමස්ත ආයතනය පිළිබඳව පැහැදිලි අවබෝධයක් නොතිබෙන්න්නට පුළුවන්. BBC කියන්නේ මේ දෙදස් විසි දෙක වෙනකොට අවුරුදු සීයක් සමරණ. ලෝකයේ පැරනිම ජාතික විද්‍යුත් මාධ්‍යායතනය, ලෝකයේ පැරනිම මහජනසේවා විද්‍යත් ආයතනය. එතකොට මේ BBC Britishි Brocasting කෝප Operationෂන් කියන එක, මුහුණුවර ගණනාවක් තියන හෙමනැත්තම් පැතිකට රාසියක් තියන දැවන්ත ආයතනයක් දැවන්ත සත්වයෙක්. ඔබගොහොමද ඔබේ ඇතුළෙෙන් තිබුණු අධදැකීම් සමඟ ගොහොමද මේ සත්වයව හඳුන්වා දෙන්නේ. ඕ ඒ ඇතරවනාලක වංහිතන්නේ මේ මොහොත වෙනකොටත් විසිත අහසත් විසිපන් දහසත් අතර. ඒක සංකයාවක් වියේ සේවක කම ඉන්වල් ලන් එංගලන්තේ පමණ ප්‍රතාානි පමණක්නේ ලෝකය පුරාම එතකොට ඒ අතරින් ඇතරම සේවකයන්ට පහසුකම් සලසනාආකාරය ගත්තොත් ප්‍රතාාන්නේ වාසයකනායට විශේෂ පහසුකමයි යන විශේෂ බදද බදු කවීම ඒ වගේ එන්නයි කන්ටියෂන් ගවීම වගේ දේවල් විදේශගතව න්න සේවකයන් අපිහිතම අ ආකාරයම අයිතිවාස්කයම් ලැබෙන නැහැ තැන් ඔබ මේක ස්ට්‍රක්ෂක ගයන කතා කරත්දිහි මම වැඩකරේ ලෝකසේවයට ලෝකසේවේ ආසන්න වශයෙන් එදාම එදාතුර භාෂා හතලිස් දෙක් තියෙන ආරම්භල ති දාම ස් ඒ ඩ පම ඒ රඩිය පමණ කෙට තරග රෙඩියෝ පමණ එක අරම්භ උනෙත් ඒ කියන්නේ මේක ්‍රිතාාන්නේයේ ආධිපත්වය යුද්ධය කාලේ ප්‍රතාාන්නේය ආධිපත්ය පයවත් පවත්වා ගැනීම සොෆ් පවයි එකක් විදියට ඇ ම්යි කියල තමයි මුල හැඳ එක ත එකතමයි එක මුක්්‍යාතිය වනේ ඉතින් එතකොටඒ වර් සර්විස් එක රේඩියෝ වලින් පරංගෙන ඉට පස්සේ රූප අහි නාලිකාවට අත එකතු වෙලා පසු කාලීනවන්ර්ජාලිට අත එකතු වෙල ඒර් සර්විස් එක ලක සේවේ ඒ ලෝකසේවයට වඩා දැවැන්ත සේවයක් තමයි ඉබ්‍රතානය තුළ තියෙන BBC නාලිකා එතක BBC1 BBC2, BBC3 BBC4 කියලාතියෙනවා ඒත් එහතරේ අරමුණ වෙනස් එකනේ ප්‍රේක්ෂකෑ වෙනස් ඒවගේ හැම පලාාතකම තියනව රීජනල එකැන පලාාත්බද රෝප අහිනි නාලිකාක් රොප අහහිනි පමණක් නෙමේ ගුවන් ඉදුලිත්තිය ි ගන් ද යක් තියන එක ි. රේඩියෝ ෆෝ කියන්නන්නේ ජනප්‍රියම රේඩුව එකක් රේඩියෝ වන් කියන්න මියු සික් කියන්නෙ සංගීතයටම කැපුංච දෙයක් තර තරුණ පරපුර වෙනවෙන් අරමුදු කරගත් රේඩියෝවන්තියනවා ගුවන් රපුපවාහනි නාලික තියවා එතකොට මැදිවයේ අය අරුණ කරමුණු කරගන්න හැතරන ිබි මෙම හොතයි තාමත්ම උනන්දුවෙන් උත්සහ කරනව තරුණ පරම්පරවාකර්ශකනය කරගන්න තරුණ පරපුර සහ කාන්තාවත්. කියනයට අපේ අවස්ථාත්තාව මධදිී තවත් ඇති කරගන්න ඕන කියළ. තැන් මේ සත්වයා ඇතරම භාග්‍යයක් මම සැලසුම් කේෙනෑ. නත් මට අහම්බෙන් ලැබුණු භාග්‍යයක් ඒගේ සත්වයෙක් තුළ අවුතු විසිපහක් සේවය කරන්න ලබුණයි කියනෙ ඇ ඇත ලොකු වාසනාවක් මටතයක ලැබුණු. ඉතින් ඉතින්දී ලෝකසේවය කියනක විතරක් ගත්තක් භාෂා හතලස්තක පමණක් නෙමයි නාලක රැන්. මම වැඩ කලා ඩිජිහබ් කියලා ඩිපර්මන්ටේ එක. ඒ දිිපර්ටමටක් මනාද කරන්නේ BBC භාෂාවන්ට පරිවර්තනය කිරීම සඳහා ලෝකය පුරාම රටවල්ල වලින් ලෝකය පුරාම පළාත්වලින් කැන්නේ මිනිස්සුන්ට මිනිස්සු ගැන කතා ඒ මිනිස්සු කියෙනක දැන් අපේක කාතාව ගැ කත බට පත් තින ට කැන් දිගටම ැන් අපිැන හමට කල් එකක් එතකොට අන්තර්ජාලය BBC news.com Online ඒ දැවන්ත මුළු ලෝකය පුරාම විහිදුුණු ගැ ලෝ ලෝකය කලාප හයකට බෙදලා ආසිාව අප්‍රිකාව තැ මේ දවාස ෝස්ට්‍රේියාව හිලා තන්තිය න්තිේ ඒ හැම්මදේකමයින ප්‍රවෞති, ප්‍රවදතිය ැෙන ොත මාග විශ්වසනය ප්‍රවදති සහිට පස ඒ ප්‍රෞදතිය ගැන පුුල් විශ්ලේෂණයක් ලබාධමක්ක. ඔබ කිවෝගේ දැවන්ත පෘක්ෂය එකට Amerika, तेलिविशन, BBC වල් කිය එක වෙනම ලෝකය පුරාම යනටිශ දැ BBC කියනව සන්නාමය තුළ ප්‍රවෘති සහ කාලීන සිදුවීම් අන්තර්ගතය තියෙනවා. ඊටාමතරව විනෝදස්වා අද ලබාදන අන්තර්ගතය තියෙනවා. ක්‍රීඩා සඳහා වෙනමම විශේෂ අවධානයක් යොමු වෙනෝ. එවැනි අතර්ගතය පත්තිෙන් බැලුව. විචිත්‍රත්වයක් විධත්වයක් තියෙනවා. මේ හැම දේටම බරපැන දරන්නේ කවු්ද කොහොමද. විිවිසියට සම්පූර්ණම බලපැන දරන්නේ ප්‍රිතාන්නේ ජනතාව. ප්‍රතාන්නේ ජනතාව ලයිසන්ස් වී කියන එක කියන්නේ ගුවන් විදුලී නාලිකාවක් නැත්තං රුපවායනයක් ලබාගන්න රුපවාහිනයක් ගෙද නිවසක තින හැම පුද්ගලයෙක්ම පවුන් එකසිය පණහකට ආසන්න මුදලක් වසරකට ගෙවී යුතුයි ආණ්ඩුවට. ගන ආන් එක රුපියල් වලින් කිවත් මේ වෙලාේ තියන විනිමිය අන්ු පාතිකය අනුව මේ වෙලා තිය විනිිපය නිමියන්ු පාතික පිේතම පවමක් රුපියල් තුන් සය විසක් කිය ත්තොත් ස්තේ දාහක් සහ ආදාශය දහ කතලස්තු රුපියල් පනස්දහසක පමණ මුදරක්. හැමම ගෘහස්තයක්ම BBC නරඹුවත් නැතත්ටෙලිවිසින් චන්ත්‍රයක් ගෙර තියවනම් ගෙවන්න ඕනේ. එහමත් BBCබ නැබුවද නැද කියන කදාල නෑ. රපවාහිනයක් තියෙනවනන් හම පුද්ගලෙක්ගේ වන්නවා. ඒහැරුණුකොට දැන් තවත් එකක් තියනවා දැන් කිසියම් කෙනෙක් මොබයිල් ෆෝන් එකකින් හරි BBC මේ වගන්නවන ලබාගන්නවන ඒ අඇත් රිජිස්ටවෙන්න ඕල. එක ස්ත්‍රීමින්ක් මුණ හරිපෙ ෙවශණ එකක් නොතිබුණත් ෆෝන් එකින් හරි බලනවන ඒය ඒරරිජ අතු අඩුගන් රරිිස්ට න්නල ය පදදිචව වවන ික් එක් රපවාහියක් තියෙනවන. නි වාර්යෙන්ම ඒ රුපියල් එක සේපන ගවන්න වනේම ඇතම් දරගානවා ඒක තවත් තවත්වේ ඉතාත්වැ ඉන්ට්‍රසිින් තිවා B ආයතනය සේවකය කිසියම් ආකාරයකට හෝ අර ලයිසන් එක නොගෙවා හිටියොත් ඔහුට හෝ ඇයට ඒ රැකියාව අහිමිවීමට තරම් තුරු දෙන කාරණයක් වෙන්න කොඩුව කදම BBC.පයට සම්පූර්ණම පිරිවය දරන්නේ ඒ ආණඩුවට ලබෙන මුදල සම්පූනයෙන්ම ආ්ඩුව බිබි සිට ලබදන. ඒ හැම කොට වරින් වර දැං උදාාහන පදිට පහුගිදා ලෝක සේවට විේෂ මුදලක් දුන්න මුදල දන කොට ගොල් ආන්ඩුව කියෙන මෙ මේ වගේ දවල්ල කියන්නේ තරුණ පරපුට න්ත්‍රයෙරන මදි නන්තරන පරපුරමිට වඩාවන්ටනය කළ යුතු කාන්තාවන් ගැන ෝකස් එක මදි කාන්තාවන් ගැන වැඩිපුර අවදාානය මු කළ යුතු මේ මගේ කිය දේවල් කියලා නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදී වෙනහ. එකැන ඒගේ ගාන්් එකක් දින අවස්ථාවල ආණ්ඩුව කියන. නමුත් ඒ හැරුණ හම සම්පූර්ණම බර පිරිවැෑය බර පැනදරන්නේ ඉරටේ මිනිස් එරට ජනතාව. BBC. පුවත් සහ කාලීන තොරතුරවලට එනකොට ඒ වාර්තාකත්නය සඳහා ආචාරධර්ම. මාර්ගෝපදේශන තියෙනවද. අනි මාරයම අපිට තියන්නේ මාර්ගෝපදේෂන අපිට තිය ගයි් ලයින්ස් මලාවා. ඒක ප්‍රධානම ගයිට් ලයින් එක තමයි හැකි තරම් හැකි තරම් වරක් දෙවරක් තුන්වරක් හතුරවරක් පිරික් සාබලන්න කියන එක මේකේ විශ්වසන යත්ව ැ ගන්න කියෙන. ඒවකම තමයි දැන් අපි ගුවන් ඉදුලිය වුනත් අන්තර්ජාලය වුනත් දෙයක් ප්‍රකාශයට පත් කරන්න පෙරේ. 2 uh, of අස් කියන එක කියන්නේ ඇස් හතරක් වී යුතුයි කියන. මම ලියපු දේ මම කියපුදේ මම ප්‍රකාශයට පත් කරන්නේ යනදේ මගේ මගේ මට වඩා සීනය කෙනෙක්ක්ක් වෙලාවට සංස්කාර්කවරය නැත්තන් ඔත් නියෝුජ්ජ සංස්කාර්කවරය විසින් යළිත්වරක් විමසා බලාඒ එක සකස් කළ යුතුයි එකන එක හුවක්දේ වල එකක් ඒේ කියන කයි තර නිරවද්ිත කියනක නි වැරද තොරතුර කියරක ඒවගේ අපි හෙඩ් ලයින් වගේ ේවලු ඒේවත්සා කච්ක්ක. එඒගේම තමයි මේක කියන ම පුද්ි දැන පේතුු මමාලාට. නිර්නාමිදයක් අපි ප්‍රකාශයට පත් කරනකල. එඒ නිර්නාාමික දේ ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ නිර්නාමික කියන පුද්ගලයා හිට පුතැන අපි කියක පොද්දලගලකින්. එත්තනින් අර නිර්නානික පුද්ගලය හඳුනා ගන්න හැකියාවක් ලැබෙනවාද කියන එක. එක එ ඉත්‍යානුකූල දේවල් කිසියම් කෙනෙකුට අපහසයක්කෝ ඒ වගේ අපහස්සාකට පත්වවාදක මිස් සියලු දේවල් අපි සලපැලි යුතුයි කිසිම් පුවතක් ප්‍රශටත් කරට පේ. රදනොත් සමවාවිදන හම අවස්ථා හල සේවත් වැරදිල සමවිල්ල යනවා සිංහ ිත් ිබ එකෙ ඕනතරම් වන භා භාෂාංෂත් වැරදිල සමවිල්ල තියන. වැරදුනොත් ඒකන්නේ වැරදුනන වැරදින පිළිගන්නවා. ඒවගේ ස ප්‍රධාන BBCයේ මංහිත BBCේ ප්‍රධානම විදායකනල් හරියට පවල්ලාසන සිදුන වස්ථාව යන අවස්ථාත්තින රාකාක්කමනය සම්බන්ධයෙන් පලකල ටම වාත් නිසා නිසා වැරදනොත්. වැරදුුණ බව පිළිගන්නවා අවශ්‍ය අවස්ථාවල දේ ගැන සමාවල්ලා සිප්නවා. ඒ වගේම ඒ වැරදුු අවස්ථාවල ඒ අනිත් පාශවෙන් කිසියම් කාණාවක් මේ ැන ඉදිරිපත් කන න මේේ වැරදීම විටයි මේක විියුත්්තය කිය ලාපේ එකත් ඒකත් ඉදිරිපත් කරන්න බැඩඳඉන්නවා හැයි හමයිනාලකේ ැඳඉන්නවා කියදම කියන්න ඕන වැැරදුනාන අප වැරද පිගන්න නමුත් සමහර අවස්ථා තියනවා වැරදිලනමයි. පට ැදිරන අපිට වැරද කියල ොරුවට හවා දක්වන්න ොත්සාහක නවස්ථාව. ඒවෙලා වෙද අපේ අප භූමියයින්න වාතාකරහෝ නැත්තං ගවේශය කළ පුද්ගල හෝ. ඒ අපිට ති විශ්වාසයම අපි විශවාස කරනවා නම් වැරදි නැහැ කියල අපි ඒවස්ථාවයි ඒක වෙනුණුත් පෙනයි පෙනන්න. ැ BBC.ය පක්ෂක් ග්‍රාහීද කියන ප්‍රශ්නය විටින් විට මත්තුවනවා. ඕ විශේෂ ලංකාවේ සිවිල් ුදධ ාවරණය කිරීම සම්බන්ධයෙන් නිතර මතු කළ චෝදනාවක්. ඔබේ දේෂ්්‍ර සහුදය එල්මෝ ප්‍රනාාන්දු ඔහුගේ චරිතකතාව එල්ම ප්‍රනාන්දු කොළඹ සිත කියන පොත්තෙත් මේ එක තැනක තියෙනවා ඔහු කියනවා සමහර දේශපාලකයන් සමහර වෙනත් පුද්ගලයන් BBCBC නියෝජිතයා දුටුතැන්න ඔහුට දැඩිල්ලෙච විරෝධය පාප අවස්ථාවක්. එපමණක් නොවෙයි BBC සන්දේශය ජනතා විරෝධී ආයතනයක් හැටට හඳුන්වල සමහරුන් BBC. කියන අකුරුතු වන බොරු බේගල් කෝපරේෂන් හැතියට නැවත ප්‍රති අර්ථ දැක්වවා කියරත් මේ එල්ම ප්‍රනාන්දුගේ පොතේ තියෙනවා. එහෙම කියන්න හේතුුණේ මොකක්ද. මංහිතන්න්නේ ඒ අවස්ථාවේ යෝග ප්‍රධාන වශය හරියට ම සඳහන් කලාකාරයට නාලක අවස්ථාවේ මේ යුද්ධ්‍යත් එකඒවකට පැවති මහින්ද රාජපක්ෂ පාලනය ඒ රාජපක්ෂ පානේ ආණ්ඩුව ආන්ඩුුව ප්‍රධානය වගේම රාජනාලිකා සියල්ල ලොකු පොපගැන්ඩා ක්‍රියාදාමයක නිරතු වුණ. ඒකන්නේ ඒ වෙලා රටතුළ මතුවේ මතු කළේ ජාතිකවාදයක් දරුණු ජාතිකවාදයක්. ඒ ජාතිකවාදයක් එක්ක සන්දේශය අපි සියලුදිනාකතු වෙලා කරමින් හිටියේ යුද්ධය ගැන දෙපාශවයම කරුණ ඉදිරිපත් කිරීම. ඇතරම මහින සම්බාවවාතා කන ප කෙක පොිපි අස් යන්න පුළුවන්ගේ පැත්ත කර ර හනේ පැතර බරුණ කියක ැව ැ අපි අපි සියල න මාමන නිස පොි ද බි ල නොත් දැන් දාහනයක් විදිට ත්‍රස්වවාදයක් කියන වචනය. ්‍රස්තවාදයක් කියන වචනය. සිංහල ජාතිකවාදී බහුතරයකට, ම මුක්ක ොට විධාන ්‍රවාදයක්න්න පුලක් නමුමත් ඒකම තියන ප්‍රශ්නයක් තමයි දෙමළ ජනතාවත බහතරක විශාල පිරිසකටින් බහතරයක නැදතික මි ද ශාල පිරිසට Lටටය කියන්නේ විමුක්ති සංවිධානය තමන්ගේ ජාතිය විමුක්ති වෙනෙන් පැිහිට සංග. තොට BBC සිංහල සේවය බුහන්ගත්තිනාතර මතයක් තියෙන මේකම සිංහල ජාතිකවාදය වෙනුවෙන් පිණින් ආතනය කියලා නෑ. බි සිංහල කියල කියන්නේ සිංහල කතා කන්න සිංහල අහන සිංහල කියවන ලොකින් ඕන හැම කෙනකේ චීන ජාතිකක්වෙන්න පුළුවවා. එකරු සයාාවෙක් වන්න පුළුව හල ත සිහ ේෙනවන ම ව යාවත් සිහලතයෙන සිංහල කියවන අපි අයපි හම් පෙ තියෙනවාට ජීනත්ති දංචින ඒ හැම දෙනම් වෙනුවෙන් එ හම දෙනාටම ප්‍රෞෘති සහ සමල් ප්‍රවතිසාහපුුවත් විශ්ලෂ ලබාදන ධ්‍යායතන. තවට අපිටති අපේ මකත් අපේ. පේ ගර්භාරය සිංහල ජාතිකවාදීන් වෙනුවෙන් තවත් නාලිකාව පවත්තාගෙන යම නෙමයි. එතිෙන්දි තමයි අර සිංහල සේවය සන්දේශය ත්‍රස්්‍රවාධයක් කියන වච්චන වෙනුවට කැල්ලිකරවා කියනක පාවිච්චි රීම. ඒ වගේම යුද්ධේ අවසාන මොහොත දක්වාම, සැටලයිට ෆෝන් ලිම් පවා අරගෙන එල් ටටය මතය අනිත්පාශ්වයේ මතය නියෝජනය කිරීම පරටේ ලංකාවේ ප්‍රධාන නාලිකා ප්‍රධානව මාධ්‍යාර්තන සියල්ල එක පශ්වයක් විතරක් වාතාකරදදි රාජ ප්ගල පැත් පැත්ම දෙ පැත්මඒ අවස්ථාව එතන්දි තමයි මේ කොටිහඩ නැතම් බොරු බේගල් ආයතනය ඒ වගේ කියන එකක දේවල්ලේ. තවත්ව ොට බොට දානැක් යන ඒවස්ර ඒ තරක් නෙමෙයි එල්මක් එක්තර අවස්තාව මට මැක එල්ම ප්‍රාන්ද මගේ ්‍රේ් මධත්වේද පහරෑමකටත් ලක්ුණ. අපිට ලන්ඩනයින් අපිට ආරක්ෂාවක් තිබන මෙතන පාරේ මමැ රටේ හිටපු එල්මෝ සහ ඒවෞනියාවේ නැත්තන් ත්‍රුණනා මලේ නැතන් අම්පර හිටපු මාධ්‍යවේදීන්ට වඩ. ොල් නරවේ ික හිට පට වල අප ආරක්ෂාව තිබන හැබයි ආරක්ෂාවත්ක අපට ැට මානසි පද්නයකුත් තිබන මොකද අපි අම්මල තාත්තල මතක්ලදම ඊමේල් ලවෙන්නේ නැක ලියුම් ව කරන්න. දැටි දරුණු වාල් ප්‍රහාරෙල්ල වුණ. ඊමේල් පනවෙට මම එකතු කරලා තිබුණා හෙත් මේල්ස් කියලා. වෙනමම ෆෝල් එකක්ෂිය ගානක් ඒවයි. ඒ මම හිතන්නේ නොම හිතන්නේ. ඒ අවස්ථාවේ රාජපක්ෂ පාලනයේ රාජ්‍ය යාන්ත්‍රණය දියත්කළ යුදවාදී ජාතිකවාදී ප්‍රපගන්ඩ මැසින් එකත් එක්කම BBCය කියන්නේ බොරු කියන අතනැ කියනකත් ගුල්ලො විදිටම එවිදදිටම ප්‍රචායක් දත් කලා දේශපාලකැන හැම දේශපාලකයන ඇතැම් ර මාධ්‍යආයතන ප්‍රධානී ඒකත් එක්කම ජනත අතරත්මතයක් ගර ැගුණ. ිය කියන්නන්නේ බොරු ගැනකිලා ඇබැයි එහෙම කිව්වත් සන්දේශය අන්තිම වැඩසට අහනේද එදා රාජ පක්ෂපාලනය ඇමතිවරෙ හිට වෙලාහිටහ දියගුණසේකර කිව්වවෙත් අපින් බැන බැන හරි ඒෝක ඇහුව කියලා මොකද එස්ල් ේ හරි මොකේ හරිග කියපු නිියවස්ටික එකත් අත්ත දෙ කියල දැනගන්න අපි මේක හල ැලුව යන්නේන සාලි රලා කියල හම දෙෙකුත් තිබනවා මහිතන ඒක ඒක බොහොම රසවත් තැන අපි එතනින් අදට අපේ කතාබහන් අතර කරමු කොහොමද <Gohumadha> BBC ලන්ඩන් සහ ශ්‍රී ලංකාවේ සිටින වාර්තාකරුවන් සමග එකතු වෙලා ලංකාවෙසි විල්ලයුද්ධයා ආවරණය කළේ එහි මතු වෙච් අභියෝග මොනවාදාදිය ගැන්න අපි තවටිකක් කතා කරමු අපේ ඊළඟ වැඩසටහනිින්. හෙමෙන අදට මාධ්‍ය ආවර්ජනා සරෝජ් පතිරණ සමඟ මාත්‍යමා කරනවා පයිෝ.